අයිබෝ වන්දරුවනේ ටියුෂන් ඩොට් එල් කේ වෙබ් අඩවියට ඔයාලා සියලු දෙනාම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ටියුෂන් ඩොට් එල් කේ වෙබ් අඩවියේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්වලට ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට ඒවට උත්තර ලියන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කරන්න ඕනේ පොඩි දෙයයි. සුළු මුදලක් දීලා රෙජිස්ටර් වෙන්න. එතකොට ඒකෙන් ඔයගලන්ට ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. හරි. අද අපි බලමු අද ඕගොල්ලන්ට අලුත්ම පාඩමක් කියලා දෙන්න තමයි හදන්නේ. 20 සීවසියේ මුල් භාගයේ හිටපු චිත්‍ර ශිල්පියෙක් ගැන කියලා දෙන්නයි යන්නේ. අපි බලමු මේ ප්‍රශ්නේ ඒ ශිල්පියාගෙන් අහලා තියෙන ප්‍රශ්නේ කොහොමද කියලා. එම් සාර්ලි ශිල්පියා විහාර සිතුවම් කලාවට මෙන්ම බෞද්ධ හිස්තන සිතුවම් වලටද මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. 2010 වර්ෂයේදී එම් සාර්ලිස් ගැන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. එම් සාර්ලිස් කියන්නේ ඇත්තටම යටත් විජිත සමයේදී බෞද්ධ පුනරුද්යයක් ඇති කරන්න මහන්සි වෙච්ච ශිල්පියෙක්. එයා නිර්මාණය කරපු සිතුවම් ගැන තමයි මේ අහන්නේ. මොකද එයා විහාර චිත්‍ර වගේම ලිතෝ මුද්‍රණ කියන සිතුවම්. ලිතෝ මුද්‍රණ සිතුවම් වලටද මහත් ප්‍රසිද්ධියක් ඉසිලිය කියලා තමයි කියන්න ඕනේ. දැන් බලමු අපි එයාගේ විහාර සිතුවම් මොනවද? ලිතෝ මුද්‍රණ සිතුවම් මොනවද කියලා ඉස්සෙල්ලා අපි එම් සාර්ලිස් කවුද කියලා බලමු. මේ ඉන්නේ එම් සාර්ලිස්. බැලුවාම පේනවා ඔයගොල්ලන්ට කොයි වගේ ශිල්පියෙක්ද කියලා. නේද? ඊළඟට එම් සාර්ලිස් 1880 තමයි උපදින්නේ ජූනි 26 වෙනිදා 25 වෙනිදා. හරි. ඊළඟට මෙයා චිත්‍ර නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට මෙයාගේ ගුරුවරයා විදියට අපි මේ කියන්නේ රිචඩ් හෙන්රිකස්. රිචඩ් හෙන්රිකස් කියලා කියන්නේ ටවර් හෝල්. ටවර් හෝල් වල ඉස්සර නාට්‍ය තිබුණානේ. ඒ නාට්‍යවල පිටිපස්සට ඒ මේ නාට්‍යයට අදාළ දේ ළඳින්න ඕනේ. ඒ වගේ නාට්‍යවලට අදාළ දේ පිටිපස්සේ චිත්‍ර රෙදිවල තමයි චිත්‍ර ළඳින්නේ. ඒ වගේ විශාල චිත්‍ර ඇඳලා ඒවා මේ ඇඳලා නාට්‍යවලට සහය දක්වපු එක්කෙනෙක් තමයි මේ රිචඩ් හෙන්රිකස් කියලා කියන්නේ. එයා යටතේ මේ චිත්‍ර ඉගෙනගෙන තියෙනවා එම් සාර්ලිස් කියන ශිල්පියා. ඒ විතරක් නෙමෙයි එම් සාර්ලිස් කියලා කියන්නේ ඇත්තටම විශේෂ කෙනෙක්. හේතුව තමයි 20 සීවසියේ මුල් භාගයේ මුල් භාගයේ සහ මෙද භාගයේ ශිල්පියෙක් තමයි මෙයා. මෙද භාගයේ නිකන් කාලවකවානුවේදී යටත් විජිතයක්ව පැවති කාලවකවානුවේදී ලංකාවේ ගොඩක් ගෙවල්වල මිනිසුන්ගේ ගෙවල් සැරසුනේ බ්‍රිතාන රජිනගේ සහ රජ පවුලේ චිත්‍රවලින් තමයි. ඒගොල්ල යාගේ පින්තූර තමයි ගෙවල් එල්ලගෙන තිබුණේ. හැබැයි එකපාරටම බෞද්ධ පුනරුද්යයක් ඇති වුණා. ඒ විනාශ වෙනවත් ඒ විනාශ වීමත් එක්කම මෙයා මොකද කරන්නේ? චිත්‍ර වෙනමම නිර්මාණය කරනවා. ඒ කියන්නේ බුදුදහමේ දකින්න තියෙන බෞද්ධ චරිතයේ සිදුවීම් ටිකක් අලලලා චිත්‍ර නිර්මාණය කරනවා. ඒ චිත්‍ර නිර්මාණය කරලා මොකද කරන්නේ? ඒවා ජර්මනියට යවනවා. ජර්මනියට යවනවා. යවල ඉවරලා ලිතෝ මුද්‍රණය කරලා ලංකාව පුරා බෙදා හරිනවා. එතකොට මිනිස්සු ගොඩාක් ආදරෙන් එයා වැළඳ ගන්නවා. ගෙවල් මටත් මතකයි අපේ ගෙදරත් එහෙම එකක් කෙල්ලලා තිබුණා. මොකද ගෙවල් වල තියෙන චිත්‍ර අර තිබිච්ච අර බ්‍රිතාන රජිනගේ පින්තූරේ පල්ලෙහාට ආවා. අර චිත්‍ර ටික විත්තියට ගියා. ගොඩාක් වෙලාවට ක්‍රිස්තියානි ආගමේ අය පවා ඒ චිත්‍රය එල්ලගත්තා. මොකද ඒ තරමට මේ චිත්‍රවලට ආකර්ෂණයක් ඇති වුණා. ඒ නිසා මිනිස්සු උඟ දෙනෙක් බෞද්ධ ආගම ගැන තව ටිකක් හිතන්න පෙළඹුණා. ඒ වගේ බෞද්ධ මේ බෞද්ධ කලාව ප්‍රබෝධයක් බවට පත් වුණා. ප්‍රබෝධමත් වෙලා ඉස්සරහට ගියා. ඒතකොට ඒ එයාගේ චිත්‍ර නිර්මාණවලින් මෙයාගේ චිත්‍ර නිර්මාණ අපිට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි විහාර චිත්‍ර, අනිත් එක ලිතුව මුද්‍රණ චිත්‍ර. ලිතුව මුද්‍රණ චිත්‍ර කියලා එකක් හඳුන්වන්න පුළුවන්, විහාර චිත්‍ර කියලා තව එකක් හඳුන්වන්න පුළුවන්. එයා විහාර ඇඳලා තියෙන විහාර කීපයක. එයා ඇඳපු විහාර තමයි කොළඹ මාලිගාකන්ද විහාරේ, ඉඳුරුවේ යාලේගම විහාරේ, ඒ වගේ පොතුපිටියේ පූජාරාමේ, පාන්ති ශ්‍රී මංගල විහාරේ. මේ වගේ විහාරවල චිත්‍ර නිර්මාණය කරා. මිදි ඉන්නේ ඒ වගේ පොතුපිටියේ පූජාරාමේ චිත්‍ර කරපු චිත්‍රයක් තමයි මේ ඔයාලට දකින්න තියෙන්නේ.
මොකද අපිට ඇත්තටම ගිහිල්ලා බලන්න පුළුවන් මේ පන්සල් ටිකට ගියොත් යම් චිත්‍ර නිර්මාණ බලන්න පුළුවන් මේක බැලුවහම තියෙන්නේ මේ ඇඳලා තියෙන්නේ මේ බුදුන් වහන්සේගේ සිද්ධාර්ථ චරිතයේ එක් අවස්ථාවක් අබිනිශ්‍රමණය කියන අවස්ථාව අපි බලමු එයාගේ ලිතෝ මුද්‍රිත චිත්‍ර මොනවද කියලා මේ තියෙන්නේ ලිතෝ මුද්‍රිත චිත්‍ර මේ ලිතෝ මුද්‍රණ චිත්‍ර විශේෂයක් තියෙනවා ඒ වගේ මොකද මං කිව්වා පිටපත් ගණනාවක් අරගත්තනේ පිටපත් ගණනාවක් අරගෙන තමයි ලංකාව පුරා බෙදා හැරියේ මේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ තියෙන ප්‍රධාන චිත්‍ර කීපයක් ඒ ටික ඔයාලා මතක තියා ගන්න ඕනේ විතරක් නෙවෙයි මොකද විභාගෙට මේ වගේ චිත්‍ර ඕගොල්ලන්ගෙන් දීලා මේවා තියෙන කලාත්මක ලක්ෂණ ඒක කොහොමද තියෙන ඇඳලා තියෙන්නේ වර්ණ භාවිතා කරලා තියෙන්නේ කොහොමද ඊළඟට රේඛා භාවිතා කරලා තියෙන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ගෙන් අහනවා අපි බලමු මේ චිත්‍ර මොනවද කියලා මේ තියෙන්නේ සිධවත් කුමරුහා මෞබිසව කියන චිත්‍රය මෞබිසව මේ චිත්‍රය සිද්ධාර්ථ සරණ මංගල්‍යය මේ තියෙන්නේ පියුම් පිට වැඩිම කියන සිතුවම මේ තියෙන්නේ සීවලි මහරහතන් වහන්සේ. දැන් අපි හැම ගෙදරකම වගේ සීවලි හාමුදුරන්ගේ ෆොටෝ එකක් එල්ලගෙන තිනවා නේද? ඔගොල්ලෝ දන්නේ නැහැ නේද මුලින් මැන්දේ එම් සාර්ලිස් කියලා. සීවලි මහරහතන් වහන්සේ. මේ තියෙන යාගේ චිත්‍ර හතරක් මේක දැන් අපි බලමු ඕගොල්ලන්ගෙන් අහන්නේ මොනවද කියලා මේ චිත්‍රවල දකින්න තියෙන කලාත්මක පැත්ත කලාත්මක ලක්ෂණ තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ අපි බලමු මේක දකින්න තියෙන වර්ණමාලාවන් කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ මොන විදියටද කියලා මේ චිත්‍ර බැලුවාම ඕගොල්ලන්ට පේනවා ඇති ගොඩාක් විස්තර දාලා තියෙන්නේ ඒ වගේමයි මේ චිත්‍රේ මේ අපි මේකක් අරගෙන බලමු මේ චිත්‍රය අරන් බලමුකෝ මේක ඉස්සරේ තියෙන මානව රූප ගොඩාක් එකතු කරගෙන තියෙනවා අපි දන්නවා චිත්‍රයක් ඇතුලේ තියෙනවා තලයේ භාවිතය කියලා එකක් තලයේ භාවිතය කියලා කියන්නේ මානව රූප ටික තලය තුල ගලපා ගන්නා විදිය ඒ කියන්නේ පරයාලෝකන ලක්ෂණ අනුව මානව රූප ගලපගෙන තියෙන්නේ කොයි විදියටද කියලා ඒ කියන්නේ පෙරබිම මැදබිම පසුබිම කියන පසු මේ තල තුනේම මානව රූප හසුරුවාගෙන තියෙනම නම් එහෙම නැත්නම් ඒකේ තියෙන හැඩතල ටික හසුරුවාගෙන තියෙනවා නම් අපි කියනවා ඒක පරයාලෝකන ලක්ෂණ දකින්න තියෙනවා කියලා එම්නම් මේ චිත්‍රය තුල පරයාලෝකන ලක්ෂණය දකින්න දෙනවා. ඒතකොට තලයේ භාවිතා කිරීමේදී පරයාලෝකන ලක්ෂණ දක්න තිනවා කියලා ලියන්න ඕනේ. ඊළඟ මානව රූප නිර්මාණය කිරීමේදී මේ ශාස්ත්‍රාලීගේ ස්වභාවිකවාදී ශෛලිය භාවිතා කරලා තිනේ යුරෝපීය ශාමේ ස්වභාවිකවාදී ශෛලිය භාවිතා කරලා තිනවා. යුරෝපීය ස්වභාවිකවාදී ශෛලිය කියලා කිව්වේ ස්වභාවිකවාදී ශෛලියේදී යොදාගන්නේ පසුබිමත් එක්ක. ඒ කියන්නේ පරිසරයත් එක්ක සම්බන්ධ කරලා තමයි පසුන් යොදාගන්නේ. අනික බැලුවාම මේ මානව රූප හඳුනා ගන්න පුළුවන් ස්වභාවික ගති ලක්ෂණෙන් යුක්තයි. එතකොට යුරෝපීය ස්වභාවිකවාදී ශෛලිය භාවිතා කරලා දිනනවා. ඒ වගේමයි වර්ණ භාවිතයේ කොහොමද? වර්ණ භාවිතයේ දීප්තිමත් වර්ණ භාවිතයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඔන්න ඔය ටික ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් බැලුවහම ඕගොල්ලන්ට පේනවා අපි යුරෝපීය ස්වභාවිකවාදී ශෛලිය කියලා මානව රූප වලට කිව්වද ඇඳුම් කිව්වට ඇඳුම් පැඳුම් ගත්තහම ඉන්දියානු ගති ලක්ෂණක් දකින්න තියෙනවා නේද? ඉන්දියානු ගති ලක්ෂණ මේ ඇඳුම් පැඳුම් වල තියෙනවා දකින්න ඒ වගේ ගති ලක්ෂණ. එතකොට ඉන්දීය ලක්ෂණ වස්ත්‍රාභරණ වල ඇඳුම් පැඳුම් වල දකින්න තියෙනවා. ඔයාලා ලියනකොට මේ විස්තර ටික ලියන්න ඕනේ. ඊළඟට මෙතනදී බැලුවම දැන් ඕගොල්ලන්ට එක එක චිත්‍රවලදී අහන්න පුළුවන් එක එක විදියට. දැන් මේකෙදි පරයාලෝකන ලක්ෂණ කියන එක සැපහැදිලිවම තියෙනවා. නමුත් මේකෙදි බලන්නකෝ මේ චිත්‍රයේ දකින්න තියෙන්නේ පෙරබිම සහ පසුබිම පමණයි. මැදබිමක් ඇත්ති නැහැ. එතකොට පෙරබිමේ සිධවත් කුමරු සහ මෞබිසව ඉන්නවා. හැබැයි මැදබිම
පේන්න නැහැ. නමුත් පස්බිම ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ කවුලුවකින් ඈතින් ඈත භූමි දර්ශනයක් තමයි දකින්න තියෙන්නේ. එතකොට පිටිපස්ස තියෙන භූමි දර්ශනේ පෙන්වම් කරලා තියෙනවා. ඉදිරියේ මේ දෙන්නා ඉන්නවා. එතකොට ඒ විස්තරය ඔයාලා ලියනකොට ලියන්න ඕනේ. ඊට අමතරව මේ හැම එකෙම තියෙන තලයේ භාවිතා කරන විදිය, වර්ණ භාවිතා කරන විදිය, ඒ විදිහටම මේක මේ මානව රූප ටික ගලපාගෙන තියෙන විදිය ඔයාලා කියන්න ඕනේ. අපි බලමු ඕගොල්ලන්ට අහන දීලා තියෙන ප්‍රශ්නයක් තව එකක්. මේ තියෙන්නේ 2002 වර්ෂයේදී මේ චිත්‍රය දීලා මිහිත පහත දක්වන කලාකෘතිය හඳුනාගෙන මේ කලා ලක්ෂණ පිළිබඳව වාක්‍ය පහක් ලියන්න කියලා තමයි දීලා තියෙන්නේ. හැබැයි දරුවනේ අද වෙනකොට වාක්‍ය පහක් ලියන්න කියලා නිකම්ම නම් දෙන්නේ නැහැ. අද වෙනකොට 2018 19 වෙනකොට මේකෙදි උපමාත්‍රිකා පහක් අනිවාර්යෙන් දෙනවා. ඔයගලන්ට මතක නම් චිත්‍රයට හැටියට චිත්‍රයට අදාළව තලයේ භාවිතයේ ශිල්පියා කවුද, වර්ණ භාවිතයේ කොහොමද, මානව රූප සම්පිණ්ඩනයේ කොයි විදියටද, ඒ වගේ අහන්න පුළුවන්. ඒ නිසා මෙහෙම නිදහසේ ලියන්න ඔයගලන්ට දෙන්නේ නැහැ. මොකද ඒ උපමාත්‍රිකාවලට අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. එහෙනම් මේකෙදි අපිට මුලින්ම මතක තියාගන්න ඕන මතකයේදී මම කිව්වා හඳුනාගත් බව කියන එක. අපි ඒක හිතලා නිකන් ගිලුවොත් කලාත්මක ලක්ෂණ කියන්නේ මං කිව්වා මේකේ පේන දේ. එහෙමනම් මේ චිත්‍රයට අදාළව මේක මේක කාගේ එකක්ද? මේක අපිට ලියන්න වාක්‍යයක් විදිහටයි ලියන්න. වාක්‍ය පහක් නේ ලියන්න කියලා දෙන්නේ. එතකොට වාක්‍ය පහ සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. එහෙම ලියනවා නම් ලියන්න පුළුවන්. මෙම සිතුවම එම් සාර්ලි ශිල්පියා විසින් නිර්මාණය කරන ලද ලිතෝ මුද්‍රිත සිතුවමකි කියලා අපිට පළවෙනි එක විදිහට ලියන්න පුළුවන්. දෙවෙනි එකේදී අපිට මේකෙදි ලියන්න පුළුවන් සිදුවත් කුමරු හා මෞබිසව නමින් හැඳින්වෙන මෙම සිතුවම සිතුවම තුළින් සිදුහත් කුමරු මෞබිසවගේ ඇකේ සිටින ආකාරයෙන් නිර්මාණය කර ඇත. අන්න ඒ වගේ මේ වාක්‍ය පහ ඔයාලා ලියන්න ඕනේ. මං හිතනවා දැන් සම්පූර්ණයෙන් මම ඔයගලන්ට ගොඩක් විස්තර කිව්වානේ. එතකොට මේ වාක්‍ය පහ මේ විදියට ලියලා අවසන් කරන්න පුළුවන් වේවි. එහෙනම් දැන් මේකේ සම්පූර්ණ දේවල් මුළු පාඩමේම එකදුවක් තමයි මෙතනදී ඔයගලන්ගෙන් අහන්නේ. ඒ නිසා ඕගොල්ලෝ tuition.lk වෙබ් අඩවියට යන්න. මේ ප්‍රශ්න ඔක්කොම මේකේ තියෙනවා. ඒවට උත්තර ලියන්න. අපි ආයෙත් මුණ ගෙහමු තවත් වීඩියෝ වැඩසටහනකින් තවත් ශිල්පියෙක් ගැන කතා කරන්න. ආයි බොවන්.